දැන් ප්‍රථම රඟපෑම කරන්න ඉස්සෙල්ලා දැන් වෙනත් චිත්‍රපටි නරඹනවානේ. ඔව්. ඒවේ ආභාසයක් ලැබලා තිබුණ නැද්ද? අපි හිතමු ඉන්දියානු චිත්‍රපටි එහෙම නැත්නම් ඉංග්‍රීසි හොලිවුඩ් චිත්‍රපටි. දැන් අපි හිතමු දැන් ඔය චන්ද්‍රබාහු බෝ එතකොට නාගේෂ් වගේ නළු ගැන කතා කරන්න පුළුවන් චාලි චැප්ලින් එතකොට පීටර් සෙලර්ස් ජැක් ලෙමන් වැනි ජෙරි ලුයිස් වගේ නළුවන්ගේ ආභාසයක් ඔබට ලැබලා තිබුණ නැද්ද? ඔව් මම ඉතින් ඒ විකට තාත්තේ කළා ලංකාවට ආ කාලේ මට ඉතින් කියන්න පටන් ගත්ත හුඟක් දෙනා මෙහේ ලංකාවේ අපේ කලාකරුවෝ විතරක් නෙවෙයි මේ සිනමා ලෝලයෝ ක්‍රිස්ටි හරියට චෙරිලුයි වගේ රඟපානවා කියලා. ඉතින් මං කිව්වා ඔය රට ජෙරිලුයි නෙමෙයි මේ ලංකාවේ සිංහල හාලේ බත් කාපු ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා කියලා. ඊට පස්සේ මොකද්ද ඔය ඔය කාල සීමාවෙදී ඔය 50 ගණන් වල විශේෂයෙන් 60 ගණන් වල ලබාපු ලොකු සිනමා අත්දැකීමක් කියන්න පුළුවන්. ඔය සුකුමණි චිත්‍රපටේ අර බූරුවගේ පිට උඩ යනවනේ සින්දුවක් කියාගෙන. ඉතින් ওই දර්ශනේ ගණ්ඩ ගිහිල්ලා නම් දවස් 3ක්. මොකද ඒක ගීතයක් ගායනා කරමින් නේද රඟපාන්නේ? රඟපාන්නේ. දැන් මේකේ උන්නේ සතෙක් බූරුවෙක්. ඉතින් බූරුවා මෙල්ල කරගන්න බැරි වුණා මට. මොකද ලස්සන මුහුණක් ඇති කියලා බූරුවගේ මුහුණ මං අල්ලනකොට බූරුවාගේ මුහුණ නෙමෙයි කඳයි ආවෙන්නේ. බූරුවා දුවනවා. බූරුවා මෙල්ල ගන්න හරි අමාරු වුණා. ඉතින් ආයෙ අදලා ගන්නවා ෂොට් එකට. ආයෙ අරගෙන ඇවිල්ලා ඊට පස්සේ කිව්වා ලං වෙලා ක්ලෝස් ෂොට් එකක් ගන්න නිසා මූ අල්ලගෙන ඉඳ ඌ යන්න බැලුවත් තදින් අල්ලන්න කියලා. මයිතේ අල්ලගෙන මේ අතින් හොඳට ඌරවාගේ අර බෙල්ල අල්ලගෙන හා ලක්ෂණ මුහුණක් ඇති මගේ ආදරණීය බූරු මොහුණක් ඇති මගේ ආදරණීය බූරුවෝ මාවාගේ මයි රූපේ ඔබගේ ඔබ නේද මාගේ මිත්‍රයා අපි හනිකය මූලීලා ඇති තැනකින් දන්න සොයා අපි හනිකය මූලීලා ඇති තැනකින් දන්න සොයා ආගන්න සොයා වේග වැඩි නොදවන්න පාරේ මාව වැටේ බිමතා මිතුරේ වේග වැඩි නොදවන්න පාරේ මාව වැටේ බිමතා මිතුරේ අපි හනිකය මූලීලා ඇති තැනකින් ගන්න සොයා ගන්න සොයා කොටන් හාල් පරාදවේ නුදුවන් හයියන් ගවනස්ක ප්‍රේසකට ඔබතුව වන්නම් කොටන් හාල් පරාදවේ නුදුවන් හයියන් ගවනස්ක ප්‍රේසකට ඔබතුව වන්නම් ලක්ෂගණන් කොට්ටු ඔබේ නමට තමන්නම් බඹගණනක් තියා දිනා මුදල් ලබන්නම් ලක්ෂගණන් කොට්ටු ඔබේ නමට තමන්නම් බඹගණනක් තියා දිනා ලබන්නම් කොටන් හාල් පරාදවේ නුදුවන් හයියන් ගවර්නස්ක ප්‍රේසකට ඔබතුම වන්නම් අපි හනිකය මූලීලා ඇති තැනකින් ගන්න සොයා ආගන්න සොයා කෙල්ලට වැඩියෙන් කරුණාවයි මට හිතවත් එක මිතුරා ඔබමයි මිනිසුන් මෙන් ඔබ මාබිම නොදමයි බූරුව ඔබ මටමයි මම ඔබට හනිකය මූලීලා ඇති තැනකින් ගන්න සොයා ගන්න සොයා පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න කැමති මොකද මෙන්න මේ කාරණාව විවාහ ජීවිතයට ඔබ ඇතුළු වුණේ
මං හිතුවා ඒක හයි කියලා. සහන තරක් වෙලා. මොකද ඒකට හේතුව මම අපි දැන් ඔය ඒ දවස්වල තියෙන සිනමා පුවත්පත් වලින් අපිට නිතරම දැනගන්න ලැබුණා ක්‍රිස්ටි ගිව සම්මුඛ පරීක්ෂණ වලට භාජනය කරපුවාම පුවත්පත් කලාවේදී කිවිච් එකක් තමයි මේ අපි කවුරුත් අම්මට ආදරේ මම හිතන අම්මට ආදරේ නැති කෙනෙක් කවුරුත් ලෝකේ නැහැ. ඔය අතරතුරෙන් අම්මට වැඩි ආදරේ කරන අය ඉන්නවා. දැන් මම දන්නවා ඉන්දියානු නළුවෙක් වශයෙන් ඔය සිවාජි ගණේෂන් අම්මාට පුංචි උණක් දැනුනොත් චිත්‍රකාරයට යන්න තියෙන ගමන් නතර කළා අම්මට අප උපස්ථාන කරනවා කියලත් අපි දැකලා තියෙනවා. ඒ වගේ නළු ලංකාවේ ඉන්නවා. නමුත් ඒ නළුවන් අතරේ ලොකු තැනක් ක්‍රිස්ටිට තියෙනවා මේ මව පිළිබඳ ලොකු භක්තියක් ලොකු ආදරයකින් හිටිය අය. ඒ නිසාම ඔබගේ විවාහය පරක් වුණා කියලා. අන්න ඒ පිළිබඳ මේ ඒ කිව්වේ ඉතින් මගේ සහෝදරෙත් නැතුණානේ තාත්තත් නැතුණානේ. ඉතින් මට ශිල්ප ශාස්ත්‍රයේ උගන්නලා බොහොම මාන්සියෙන් මාව අම්මා පෝෂ්‍ය කළා. ඉතින් ඔය පෝෂ්‍ය කරපු නිසා මම බැලුවා විවාහ නොවී අම්මා මැරෙන තුරුම විවාහ නොවෙන්න. මට මතකයි ක්‍රිස්ටිගේ ගීත ගායන අපි මතකයට ගන්නකොට ඔව් අම්මා කියා කියත හැකි එකම ළඳකටයි ඔව් කියන ගීතේ. ඒකත් උනේ සතීෂ් මන් දවසක් මේ රේඩියෝ එක දැම්මා. රේඩියෝ එක දාපුවාම මේ ඉංග්‍රීසි සින්දුවක් යනවා. ඉතින් ඒ ඉංග්‍රීසි සින්දුවේ දාලා තිබුණා I can get another wife but I can't get a mother in my life. ඉතින් මේක ඇහිච්ච ගමනම කෙලින්ම ඒ සින්දුවේ පද රචනයේ මේ තේරුම වුණේ අම්මා කෙනෙකුගේ වටිනාකම. ඒ අදහස හිතට බොහොම තදින් කාවැදුණා. කාවැදිච්ච ගමනම පාන්දරම ගියා ළඟ ඉන්න කඩවරක් තබ්බේජේකර. කරු හොඳ අයිඩියා එකක් ගෙනව මචං කියලා කිව්වා. කිව්ව ගමන හිටවන් මම මේ එයාර මේ කතරගම යා බොහොම දේවභක්තිකෙක්. පූජාව කියලා එනකන් ඉඳින් කියලා ගත්ත කොලයක් ශ්‍රී. ඨග්ගල මෙයා ලිව්වා. අම්මා කියා කියත හැකි එකම ළඳකටයි මෙලව අපි දැකපු දෙවි පෙම්බර මව තමයි. ඒ ගීතේ දැන් වුණත් මේ පෙලකලාට ගුවන් විදුලියෙන් කීප වරක් අපිට ඇහෙනවා සතියකට 3-4 පාරක්. පොඩ ගායන කරන්න බැරිද? අම්මා කියා කියත හැකි එකම ළඳකටයි මෙලවන් අපි දැකපු දෙවි පෙම්බර මව තමයි. අම්මා කියා කියත හැකි එකම ළඳකටයි මෙලවන් අපි දැකපු දෙවි පෙම්බර මව තමයි. ඊට පස්සේ ওই විදිහට ගීතයක් තමන්ම ගායනා කරමින් රඟපාපු චිත්‍රපටිය මොකද? ඉස්සෙල්ලාම මට චාන්ස් එකක් ලැබුණේ රොබින් තම්බුගේ සිරිමලී චිත්‍රපටිය. ඒකේ මං කියනවා මේ thank you.
ಚೆಲ್ಲನೆ ಸಂಗೀತ ನಾಕಿಂತಾರು ನನ್ ಕೆರೆ ಹಂಗೆನ್ನೆ ಲಜ್ಜಾವೆಂದ ಚೆಲ್ಲನೆ ಸಂಗೀತ ನಾಕಿಂತಾರು ನನ್ ಕೆರೆ ಚಂದ್ರ ಪಾಯ ಕುಶಲತಾಪೂರ್ಣ ನಲ್ವಿಕ್ವನ ಕ್ರಿಸ್ಟಿ ಲೆನಾರ್ಡ್ ಪೆರೇರಾಗೆ ಅಪಿಟ ಮೇವೆನಿಮ ತವತ್ ತೊರತೊರು ರಾಸಿಯಕ್ ಒಬ್ಬ ವೆನುವಿನು ಅಪ ವೆನುವಿನು ದನಗಂತ ತೇನೋ ತವತ್ ವೆಡಸಟಹನಕಿಂ ದಯಾಬರ ಕ್ರಿಸ್ಟಿಗೆನ ತೊರತೊರು ಅಪ ಇದ್ರಿಪತ್ ಕಿರಿಪಿಟ ಬಲಾಪುರಕ್ತೇನೋ ಸ್ತುತಿ.